අයිබෝන් කැනඩාවටේට මගේ වීඩියෝ මාලාවට ඔබ පිළිගන්නා මම මහේෂ් මම කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ සිට අපි පහුගිය සතියේ විශේෂිත වීඩියෝ මාලාවක් ආරම්භ කළා ඒ වීඩියෝ මාලාව තුලදී ඔබට කැනඩාවට ආ හැකි පහසු සහ සාර්ථක ක්‍රම 10ක් පිළිබඳව පියවරින් පියවර සහ සරලව සාකච්ඡා කරන්නට අපි අරමුණු කරගත්තා ඒ පමණක් නොවේ ඔබට මතක නම් මේ පළමු වීඩියෝව මේ වීඩියෝ තුලදී අපි වඩාත්ම පහසු සහ වඩාත්ම සාර්ථක ක්‍රමයේ විදිහට දකින්න ෆැමිලි ස්පොන්සර්ෂිප් පිළිබඳව කතාව ආරම්භ කළා. එහෙමනම් අද දවසේ සිදු වෙන්නේ ඒ ආරම්භ කළ කතාවේ ඉදිරි කොටස. මොහොතකින් මේ ඔබ දකින්නේ පහුගිය සතියේ වීඩියෝව. ඒ වීඩියෝ මෙහෙම channel එකේ තිබෙනවා. ඔබට ඒ වීඩියෝ වෙනම බලන්න පුළුවන් විනාඩි 10ක වගේ වීඩියෝවක්. කෙසේ වෙතත් අද වීඩියෝ තුල මුලින්ම සාකච්ඡාවට එන්නෙත් පහුගිය වීඩියෝවේදී සාකච්ඡා කළ කරුණක දිගුවක්. ඒ කියන්නේ කරුණ පිළිබඳව තවදුරටත් පොඩ්ඩක් සාකච්ඡා කළ යුතුයි කියලා හිතුණා. ඒ තමයි ඔබට මතක නම් ගිය සතිය අපි සාකච්ඡා කරා කැනඩාවේ සිට අනුග්‍රහකත්වයේ දරන්නා කැනඩා රජය සමග ගිවිසුම් දෙකකට එකඟ වෙන්න ඕන බව. එයින් එකක් තමයි IMMN 1344 කියන පෝරමයේ යටතේ ගිවිසුම් ගත වන ප්‍රොමිසන් අන්ඩර්ටේකන් කියන ගිවිසුම. මොකද මේ ප්‍රොමිසන් අන්ඩර්ටේකන් කියලා කියන්නේ කැනඩාවේ ඉන්න කැනඩාවේ පුරවැසිභාවයේ හෝ ස්ථිරපදිංචිය තිබෙන මේ අනුග්‍රාහකයා කැනඩා රජය සමග පොරොන්දුවකට එනවා නැත්නම් ගිවිසුමකට එනවා මම මේ ගෙන්වන මගේ ඥාතියට අවශ්‍ය කරන ආර්ථික සහයෝගය ලබා දෙන බවට. මේක හරි වැදගත් ගිවිසුමක් වැදගත් බැඳීමක් ඒ නිසා පොඩ්ඩක් මම මේ ගැන එහාට විස්තර කරන්න කැමතියි. දැන් මේ වගකීම නැත්නම් මේ බැඳීම අත්‍යවශ්‍යයි අර ඥාතියාට කැනඩාවට පැමිණීමට නැත්නම් කැනඩාවේ සිට පදිංචිය ලබා ගැනීම සඳහා. කෙසේ වුවත් මේ අනුග්‍රහකත්වය දරන්නා ගන්න වගකීම යම් කාල සීමාවක් දක්වා දරන්නට වෙනවා. දැන් උදාහරණයක් ඔබේ අනුග්‍රහකත්වය දරන්නේ ඔබේ බිරිඳට හෝ එහෙම නැත්නම් ඔබට ඔබේ අවුරුදු 22කට වඩා වැඩි වියෙන් ඉන්න දරුවෙකුට නම් අවුරුදු 3ක් අවම වශයෙන් මේ අනුග්‍රහකත්වය දරන්න ඕන. ඒ කියන්නේ ඔබේ බිරිඳට එහෙම නැත්නම් මේ දරුවාට යම් මුදල් අවශ්‍යතාවයක් තිබේ නම් ඒ අවශ්‍යතාවය ඉටු කිරීමේ මූලික වගකීම තිබෙන්නේ ඔබට අනුග්‍රහකයාට. දැන් මේ මම මෙතන ඔබ කියලා කියන්නේ අනුග්‍රහකත්වය දරන කැනඩාවේ පුද්ගලයාට. යම් හේයකින් මේ අයට අවශ්‍ය ආර්ථික ශක්තිය නැති නිසා මේ අය කියලා කියන්නේ දැන් කැනඩාවට ආපු අයට ආර්ථික ශක්තිය නැති නිසා ඔවුන් කැනඩාවේ යම් සමාජ සහනාධාරයක් හරහා ජීවත් වෙන උත්සාහ කළොත් ගැටලු වෙන්නේ මෙහෙමයි. ගැටලු වෙන්නේ එතකොට මේ අනුග්‍රහකත්වය දරන්න ඒ ඥාතීන් ලබාගත් සමාජ සහනාධාර ඒ මුදල් නැවත රජයට ගෙවිය යුතු වෙනවා. කොච්චර කාලයකටද? දැන් අර පෙර කීව වගේ බිරිඳ හෝ අවුරුදු 22කට වඩා වැඩි දරුවෙකුට නම් අවුරුදු 3ක් දක්වා මේ වගකීම තිබෙනවා. දැන් බොහෝ වෙලාවට අපි ස්පොන්සර් කරන්නේ ඔබේ දරුවා අවුරුදු 22කට වඩා අඩුයි. එතනදී අවුරුදු 10ක් දක්වා මේ වගකීම දරන්නට වෙනවා. ඔබේ මව පියා හෝ අත්තම්ම සීයා වගේ ඔබ අනුග්‍රහයට ගන්නවා නම් මම මේ ඔබ කියලා කියන කැනඩාවේ ඉන්න පුද්ගල පිළිබඳ සිතාගෙන අනුග්‍රහකත්වය යටතේ කැනඩාවට ගෙන්වා ගන්නවා නම් මේ අත්තම්ම සීයා නැත්තම් මව පියා වෙනුවෙන් අඩුම තරමේ වසර 20ක් දක්වා මේ බැඳීම තිබෙන්නට ඕන. ඒ කියන්නේ ඔවුන්ගේ ආර්ථික පහසුකම් සැලසීම සඳහා මේ කැනඩාවේ ඉන්න අනුග්‍රාහකයා බැඳී සිටිනවා වසර 20ක් දක්වා. ඒ හැර වෙනත් ඥාතීන් නම් සහෝදරයෙකු වෙනත් ඥාතියෙක් නම් අවුරුදු 10ක් දක්වා මේ බැඳීම තිබෙනවා. දැන් මෙතනයි විස්තර කරන්න තියෙන්නේ. මේ බැඳීම කියලා කියන්නේ කැනඩාවේ සිට මේ අනුග්‍රහකත්වය දරන්නාගේ ආර්ථික ශක්තිය යම් හේකින් කඩා වැටුණොත්. මොකද කැනඩාවේ ආර්ථිකයේ බිඳ වැටෙනවා. යම් අවස්ථාවලදී බිඳ වැටීම වෙනවා. බිඳ වැටුණත් මේ පුද්ගලයාගේ බැඳීමේ විදියමයි. එහෙම නැත්නම් මේ කැනඩාවේ ඉන්න පුද්ගලයාගේ විවාහය දික්කසාදයකටපත් වෙනවා. ආර්ථික වශයෙන් කඩා වැටීමකටපත් වෙනවා. නමුත් මේ බැඳීම අර අනුග්‍රහකත්වය හරහා ලබා දුන්ගත් රජය සමග ඇති වූ බැඳීම ඒ નિયමිත කාලය දක්වාම යනවා. ඒ නිසා කැනඩාවේ සිට යම් කෙනෙක් අනුග්‍රහකත්වය දරන්න කැමති වෙනවා නම් එහි ලොකු වගකීමක් මේ ප්‍රොමිසන් අන්ඩර්ටේකන් ගිවිසුම හරහා ඔහුට හෝ ඇයට දරන්න වෙන බව මුලින්ම මතක් කරන්න ඕනේ. එහෙමනම් ඒ ගිවිසුම් කතාවෙන් පස්සේ අපි දැන් ඊළඟට එමු අද මාතෘකාවට ගැන. මොකද මාතෘකාව? මේ අනුග්‍රහකත්ව ක්‍රමය ගැන මම කතා කරන්නේ මාතෘකාවේ ඊළඟ කොටස විදිහට අපි බලමු කැනඩාවේ හිටියට
කාටද අනුග්‍රහකත්වය යටතේ ගින්නවා ගන්න හැකියාවක් නැත්තේ කියලා. ඒ කියන්නේ කැනඩාවේ ඉන්නවා නමුත් ඔහුට හොයට ඇයට හැකියාවක් නැහැ කෙනෙක්ව ස්පොන්සර් කරන්න. මෙන්න මේ තත්ත්ව වලට පත් වෙලා තිබෙනවා. මොනවා? එකක් තමයි අපි පෙර වීඩියෝ සාකච්ඡා කළ කරුණු. ආර්ථික ශක්තිය, වයස, සමාජ සහනාධාරවල යැපීම, ඒ වගේ සාධක අපි ගිහසදී කතා කරා. ඊට අමතරව ඔහු හෝ ඇය, මම මේ කියන්නේ කැනඩාවේ සිට අනුග්‍රහකත්වයේ දරන උත්සාහ කරන කෙනා, ඔහු හෝ ඇය මීට පෙර ස්පොන්සර්ස් ලබා දුන්නු ඥාතීන් සඳහා අවශ්‍ය කරන ගෙවීම් කළේ නැත්නම්, ඔකේ අනිත් පැත්ත ඒ ඥාතීන් කැනඩා රජයෙන් ආධාර ලබා ගත්තා, ඒ ලබාගත් ආධාර ගෙවීමේ වගකීම තිබෙන්නේ මේ අනුග්‍රහකයාට, ඔහු ඒ ගෙවීම් කරලා නැහැ. එහෙම ගෙවීම් කළ නැත්නම් රජය වෙත ඔහුට කිසි ඔහුට හෝ ඇයට නැවත කෙනෙක් ස්පොන්සර් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව, සංක්‍රමණ වංචාවක් හෝ වෙනත් යම් හේතුවක් නිසා කැනඩාවෙන් පිටුවහල් කිරීමට, කැනඩාවෙන් පිටවීමට නියෝග ලබා දී ලැබිලා තියෙනවා නම්, උසාවි නියෝගයක් ලැබිලා තිබෙනවා නම්, සංක්‍රමණික නියෝගයක් ලැබිලා තිබෙනවා නම්, ඔහුට හෝ ඇයට හැකියාවක් නැහැ කෙනෙක්ව කැනඩාවට සංක්‍රමණය කරව ගන්න, නැත්නම් කැනඩාවට ස්පොන්සර් කරගලා ගන්න. ඊළඟ අවස්ථාව තමයි කැනඩාවේ මේ අවස්ථාවේ බන්ධනාගාරගතව ඉන්නවා නම්, යම් අය කැනඩාවේ බන්ධනාගාරගතව ඉන්නවා නම් ඔහුට හෝ ඇයට හැකියාවක් නැහැ තමන්ගේ ඥාතියාව කැනඩාවට ස්පොන්සර් කරන්න. ඒ වගේම ඔහු හෝ ඇය, මම ඔහු හෝ ඇය නැවතවතාවක් කියන ඔහු හෝ ඇය කියලා මම මේ කියන්නේ කැනඩාවේ තුල සිටින්නා පිළිබඳව සාකිතාගෙන, ඔහු හෝ ඇය බංකොලොත්භාවයේ ප්‍රකාශ කරලා තිබෙනවා නම්, ඉතින් අපි කැනඩාවේ ඉදිරිපොතේම බැංක්‍රොප්සි දාලා තියෙනවා නම්, ඒ කියන්නේ යම් අය කැනඩාව ජීවත් වෙන කෙනෙකුට තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්, තමන්ගේ ණය ගෙවා ගන්න බැරි වුණු තැන ඔවුන්ට පුළුවන් බැංක්‍රොප්සි කියන එක්තරා විදිහක නීත්‍යානුකූල මුල්්‍යමය කටයුත්තට යන්න පුළුවන්. එතනදී සමහර ණය කප්පාදු කිරීමක් කරනවා, කපහැරීමක් කරනවා, බොල් ණය විදිහට සලකලා, අනේ ඒ අවස්ථාවට අපි නම් කරනවා බැංක්‍රොප්සි කියලා. එහෙම නැත්නම් බංකොලොත්භාවය. මේ විදිහට බංකොලොත්භාවය එහෙම නැත්නම් බැංක්‍රොප්සි කෝල් කරලා තිබෙනවා නම් යම් අය ඒකේ සක්‍රීයත්වයේ නම් ඉන්නේ, ඔහුට හෝ ඇයට හැකියාවක් නැහැ තවත් කෙනෙක්ව ස්පොන්සර් කරන්න. තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි පෙර වීඩියෝ සාකච්ඡා කළා මේ සමාජ සහනාධාර, යම් අය සමාජ සහනාධාර මතම පමණක් නම් ජීවත් වෙන්නේ, ඔහුට හෝ ඇයට හැකියාවක් නැහැ තව කෙනෙක්ව කැනඩාවට ගෙන්වා ගන්නට. ඒ වගේම මේ අවස්ථාව හරි වැදගත්. ඔහු කැනඩාවේ ජීවත් වෙන පුද්ගලයා යම් හේතුවක් නිසා යම් අපරාධයකට වරදකරුවෙක් වී ඇතනම් හෝ එහෙම නැත්නම් ලිංගික අපයෝජනයක වරදකරුවෙක් බවට පත් වී ඇතනම්, මොකද මේ අවස්ථා දෙකම කැනඩාවේ විශේෂ අවස්ථා විදිහට විශේෂ අපරාධ විදිහට ගණන් ගන්න, මේ තත්ත්වවලට මුහුණ පාලා තිබෙනවා නම්, ඒ කියන්නේ මේ තත්ත්වවලට වැරදිකරුවෙක් වී තිබෙනවා නම්, ඔහුට හොයාට නැවත කිසිම කෙනෙක් කැනඩාවට ගෙන්වා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබ එහෙම නැත්නම් මේ කැනඩාවේ ඉන්න පුද්ගලයා මීට අවුරුදු 5ක් ඇතුළත යම් කෙනෙක්ගේ සැමියා හෝ බිරිඳ විදියට ස්පොන්සර් වෙලා නම් කැනඩාවට ආවේ, ඔහුට හෝ ඇයට බෑ තවත් ස්පවුස් කෙනෙක්, තවත් සැමියෙක් හෝ බිරිඳකව ස්පොන්සර් කරන්න. දැන් සමහරව ඔබ හිනාවේ මොකද මේ කියන්නේ කියලා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි උදාහරණ විදිහට මෙහෙම ගමුකෝ. සැමියා මිලවුදු 5කට ඉස්සෙල්ලා තමන්ගේ බිරිඳ ස්පොන්සර් කරලා ගන්නවා කැනඩාවට. ගත්තට පස්සේ ඔවුන් දික්කසදවීමකටපත් වෙනවා. දැන් බිරිඳ උත්සාහ කරනවා ඇයගේ අලුත් සැමියා ලංකාවේ ඉඳලා ගෙන්න ගන්න. මේ සිදුවීම වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ බිරිඳට බැහැ ඇයගේ අලුත් සැමියා කැනඩාවට ගෙන්න ගන්න අවුරුදු 5ක සීමාවක් යනතුරු. ඒක තමයි කැනඩාවේ නීතිය. ඉතින් ඔය අවස්ථාවන් වලට අහු වෙලා නම් ඉන්නේ ඔහුට හෝ ඇයට කිසිම හැකියාවක් නැහැ කැනඩාවට තවත් කෙනෙක්ව ස්පොන්සර් කරන්න. හරි, දැන් අපි බලමු කොහොමද මේ විවාහක පාර්ශ්වය කැනඩාවට ගෙන්වා ගන්නේ සහ ඒ සඳහා තියෙන අවශ්‍යතාවයන් මොනවද කියලා. දැන් විවාහක පාර්ශ්වය කියද්දිම මෙතන තිබෙන්නට ඕන මේ අනුග්‍රාහකයා සහ දෙවෙනි පාර්ශ්වය අතර නීත්‍යානුකූල විවාහයක් පවතින්නට ඕන. ඒ කියන්නේ ඔවුන් අතර ඉදිරිපත් කළ හැකි නීත්‍යානුකූල විවාහ සහතිකයක් තිබෙන්නට ඕන. කොච්චර කල් ගත වෙන්නද ඕනද? එහෙම ගැටලුවක් නැහැ. ඊයක සද බැඳත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබට විවාහ සහතිකය ලියාපදිංචි කර විවාහ සහතිකයක් ලබා ගන්නට පුළුවන් නම්, කියන්නේ පරිණ අවස්ථාවේ තමයි අනුග්‍රාහකයා සහ ඔබ අතර විවාහ සහතිකයක් තිබෙන්නට ඕන. දෙවෙනි දේ තමයි වයස අවුරුදු 18 වඩා වැඩි වෙන්නට ඕන.
ඔය සාධක දෙක සම්පූර්ණ නම් මේ ස්පොන්සර් ක්‍රමය යටතේ ස්පාසල් ස්පොන්සර්ෂිප් එක යටතේ කැනඩාවට එන්නට ඉල්ලුම් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ දේ මතක තියාගන්න. ඔබ මීට පෙර සංක්‍රමණික වංචාවක් නිසා කැනඩාවට ඒම තහනම් වූෙක් නම් මේ අදාළ වන්නේ නැහැ. ඒ කියන්නේ තහනම් වුණා නම් ඔබට ස්පොන්සර්ෂිප් ක්‍රමය යටතේවත් කැනඩාවට එන්නට බැරි බව මතක තියාගන්න. දැන් අපි බලමු දරුවන් ගැන. මොකද මෙතන මේ දරුවන් කියලා සාකච්ඡා කරන්නේ ඔබට පුළුවන් අනුග්‍රහකයා වශයෙන් අනුග්‍රහකයාගේ දරුවන් ස්පොන්සර් කරලා ගන්න පුළුවන්. ඒකට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අනුග්‍රාහකයාගේ විවාහ පාර්ශවයේ දරුවන් ස්පොන්සර් කරලා ගන්නත් පුළුවන්. ඒ මොකද්ද කිව්වේ? දැන් අපි හිතන්නකෝ. මේ අනුග්‍රාහකයා විවාහ වෙලා ඉන්නේ පෙර දික්කසාද වූ අයෙක් සමග. ඒ පෙර දික්කසාද වූ කෙනා තමන්ගේ දරුවන් රැගෙන ආවා නම් දැන් අනුග්‍රාහකයාට පුළුවන් අර තමන්ගේ විවාහ පාර්ශවයේ පෙර විවාහය ඔස්සේ ලබාගත් දරුවන් පවා කැනඩාවට ගෙන්වා ගන්නට. කෙසේවෙතත් අපි මේ කාණ්ඩ දෙකම දරුවන් කියලා කිව්වොත් මේ දරුවන් අවුරුදු 22කට වඩා අඩු වෙන්නට ඕන. දෙවෙන තමයි මේ දරුවන් අවිවාහක තත්ත්වයේ තිබෙන්නට ඕන. නැත්නම් අවිවාහක තත්ත්වයේ ඉන්නට ඕන. ඒ අවස්ථාව සම්පූර්ණම් දරුවන්ටත් ස්පොන්සර්ෂිප් ක්‍රමය යටතේ කැනඩාවට එන්න පුළුවන්. නමුත් හිතන්න අපේ දරුවෙක් ඉන්නවා කියලා අවුරුදු 22කට වඩා වැඩි. නමුත් යම් හේතුවක් කායික හෝ මානසික හේතුවක් නිසා දුබලතාවයක් නිසා රැකියාවක් කරගන්න බැහැ. යැපෙන්නේ දෙමාපියන්ගෙන් ලැබෙන මුදල් වලින් තමයි යැපෙන්නේ. අනේ ඒ වගේ අවස්ථාවක අවුරුදු 22කට වඩා වැඩි දරුවෙකුට වුණත් මේ ස්පොන්සර්ෂිප් ක්‍රමයට එන්නට පුළුවන්. අපි ඉදිරියේදී තවත් ක්‍රම කීපයක් සාකච්ඡා කරනවා. නමුත් මේ තමයි ස්පොන්සර් සහ ඩිපෙන්ඩන්ට් ස්පොන්සර්ෂිප් ක්‍රමයට එන්න පුළුවන් ප්‍රධාන අවස්ථා දෙක. විවාහක පාර්ශවය සහ තමන්ගේ දරුවන්. දැන් ඊළඟ දැනගත යුතු දේ මොනවද? දැන් මේ අවස්ථා සම්පූර්ණම් තමන්ගේ විවාහ පාර්ශවයට එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ට ස්පොන්සර්ෂිප් ක්‍රමය යටතේ කැනඩාවට එන්න පුළුවන්. දැන් ඊළඟ මොනවද වෙන්නට අවශ්‍ය? මේ පෝරම සම්පූර්ණ කරන්නට ඕන, ගෙවීම් කරන්නට ඕන, ඊළඟ ඉල්ලුම්පත අවශ්‍ය ලිපිනයට යොමු කරන්නට ඕන. දැන් යොමු කරාට පස්සේ වරින් වර සංක්‍රමණ ආයතනය ඔබ සම්බන්ධ කරගෙන තවත් ලිපි විශේෂයෙන්ම ඔබේ පොලිස් වාර්තා වෙන්න පුළුවන්, වෛද්‍ය වාර්තා වෙන්න පුළුවන් සම්බන්ධීකරණයක් කරනවා. ඒ සියල් අවසානයේ ඔබට තීරණය ලැබෙනවා ඔබේ ඥාතියව කැනඩාවට ස්පොන්සර්ෂිප් ක්‍රමය යටතේ ගෙන්වා ගන්න පුළුවන් බව. ඒ දැනුම් දුන්නාට පස්සේ ඔහුට හෝ ඇයට නැත්නම් ඔවුන්ට කැනඩාවට එන්නට පුළුවන් ආ දවසේ ඉඳලා ඔවුන්ට ස්ත්‍රී පදිංචිය ලැබෙනවා. ඔය තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. අපිට මේ සියලු දේ අද දවසේ සාකච්ඡා කරන්න ඉමා කරන්න අමාරුයි. කෙසේ වෙතත් මෙන්න මේ දේ දැනගන්නට ඕන. අපි මෙහෙම හිතමු. අනුග්‍රාහකයාගේ විවාහක පාර්ශවය කැනඩාවේ දැනට ඉන්නවා తాවකාලික වීසාවක් මත. අපි හිතමු tourist visa මත ඉන්නවා. ඔහුට පුළුවන්ද මේ නැත්නම් ඔහුට හෝ ඇයට පුළුවන්ද මේ తాවකාලික වීසා මත ඉන්න තමන්ගේ විවාහ පාර්ශවය ස්පොන්සර් කරන්න? පුළුවන්. ඒ කියන්නේ කැනඩාව තුල අනුග්‍රාහකයාත් ඉන්නවා, අනුග්‍රාහකයා ඉන්නවා තමන්ගේ ස්ත්‍රී පදිංචිය යටතේ නැත්නම් තමන්ගේ පුරවැසිභාවයේ යටතේ, තමන්ගේ විවාහක පාර්ශවයේ ඉන්නවා visiting visa යටතේ නැත්නම් temporary visa එකක් යටතේ. දැන් අනුග්‍රහකයාට පුළුවන් මේ කැනඩාව තුල ඉන්න තමන්ගේ විවාහක පාර්ශවය ස්පොන්සර් කරන්න පුළුවන්. මෙතන වාසියිතේ මෙහෙමයි. මේ ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එක දැම්ම දවසේ ඉඳලම ඉල්ලුම් කරන්නට පුළුවන් තමන්ගේ විවාහක පාර්ශවය සඳහා ඕපන් වර්ක් පර්මිට් එකක්. ඒක ලොකු උදව්වක්. මොකද තවමත් විවාහක පාර්ශවයට ස්ත්‍රී පදිංචිය ලැබුණේ නැති වුණත්, මොකද ඒ සඳහා මාස 12ක් 15ක් වයි ගත වෙන්න පුළුවන්. ඒ කාල සීමාවට පවා රැකියාවක් කරන්නට හැකියාව ලැබෙනවා මේ ඕපන් වර්ක් පර්මිට් එක ඔස්සේ. ඒක විශේෂ අවස්ථාවක්. ඒ පිළිබඳ දැනගන්න. ඒ වගේම කැනඩාව තුල අනුග්‍රහකයා ඉන්නවා නම් කැනඩාව තුල විවාහ වෙලා මේ ක්‍රියාවලිය ආරම්භ කරන්නත් පුළුවන්. දැන් එතනදී සමහර අහන ගැටලුවකට උත්තරයක් විදිහට දෙන්නම්. කැනඩාව තුල සමලිංගික විවාහය නීත්‍යානුකූලයි. මොකද මේ ප්‍රශ්නේ පුද්ගලිකව අහලා ඉවර තිබුණ නිසා මම මේ පැහැදිලි කිරීම කරන්නේ. අපිට කැනඩාව තුල අනුග්‍රහකයා ඉන්නවා, කැනඩාව තුලම විවාහය සිදු වුණා නම් සම වේවා විසමලිංගික වේවා විවාහය සිදු වුණා නම් එය ලියාපදිංචුණා නම් ඒ හරහා කැනඩාවේ ඉන්න තමන්ගේ විවාහ පාර්ශවය ස්පොන්සර් කරන්න පුළුවන්. ඒ ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එක දාපු දවසේ ඉඳලා නැත්නම් ඒ සමගම උඩ ඉල්ලුම් කරන්න පුළුවන් අදාළ විවාහ පාර්ශවයට ඕපන් වර්ක් පර්මිට් එකක් සාමාන්‍යයෙන් මාස 4ක් වගේ ඇතුළතත් ඒ ඕපන් වර්ක් පර්මිට් එක ලැබෙනවා. ඒ කියන්නේ ඉල්ලුම් කරලා
අවසාන් ප්‍රතිඵලය ලැබෙන්නේ ඉස්සර වෙලා ඕපන් වර්ක් පර්මිට් එක ලැබිලා රැකියාව කරන අවස්ථාව ලැබෙනවා. මේ හැම දෙයකටම වඩා වැදගත් තැනක් තිබෙනවා. මේ ස්පොන්සර්ෂිප් එකට අදාළව මේ ස්පොන්සර් කරන කෙනා කැනඩාවේ ඉඳගෙන ස්පොන්සර් කරන කෙනා තමන්ට PR ලැබෙන දවසේ පුරවන්නට ඕන තමන්ගේ පවුලේ විස්තර පෝරමයක් තිබෙනවා. ඒ වෙද්දී ඔහු හෝ ඇය විවාහපත් වෙලා හිටියා නම් දරුවන් හිටියා නම් ඒ තොරතුරු අදාළ පෝරමයට යොමු කළේ නැත්නම් මොකද සමහරු මේ වැඩේ කරනවා. එහෙම යොමු නොකළා නම් මෙන්න දැන් ගැටලුවක් එනවා. කොහොමද ගැටලුව එන්නේ? ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රීපදිංචිය ලැබෙන දවසේ පවුලේ තොරතුරු තුළ මේ විවාහක පාර්ශ්වයේ නැත්නම් මේ දරුවන් නැත්නම් දැන් ස්පොන්සර්ෂිප් සඳහා ඉල්ලුම් කරනවා නම් එතනදී විවාහක පාර්ශ්වයක් ඉන්නවා සහ දරුවන් ඉන්නවා නම් අදාළ කාලය නොගැලපේ නම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙහෙම වෙන්න පුළුවන්. ඔබ ස්ත්‍රීපදිංචිය ලබා ගන්න දවසේ ඔබ විවාහපත් වෙලා හිටියේ නැහැ. නමුත් දැන් ඔබ විවාහපත් වෙලා තිබෙනවා. ඒක ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් විවාහ සහතිකේ හරහා. එහෙම නැත්නම් ඔබ ස්ත්‍රීපදිංචිය ලබන දවසේ ඔබට දරුවන් හිටියේ නැහැ. නමුත් දැන් දරුවන් ඉන්නවා. ඔබට ඒ දරුවන්ගේ උපැන් සහතිකේ හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අවස්ථාව නොවේ. යමෙක් හිතාමතාම තමන්ගේ ස්ත්‍රීපදිංචිය සඳහා යොමු කරන පෝරම තුල තමන්ගේ පවුලේ විවාහක පාර්ශවයෙන් නම් ගම් දරුවන්ගෙන් නම් ගම් ඉදිරිපත් කර නොතිබුණා නම් දැන් ගැටලුවක් ඇති වෙනවා. මේ ස්පොන්සර් කිරීමේ ක්‍රියාවලිය සඳහා පමණක් නොවේ, සමහර විට මේ කැනඩාවේ ඉන්න පුද්ගලයාට නීත්‍යානුකූල ගැටලුවක් පවා ඇති වෙන්න පුළුවන් දැරදි තොරතුරු ලබා දීම පිළිබඳව. ඒ නිසා ඒ පිළිබඳව වඩා අවධානය යොමු කරන්න. එහෙමනම් මම හිතන්නේ අපි දවසේ කතා කළ යුතු කරුණු සාකච්ඡා කළ අවසාන විනාඩි 10ක 15ක සීමාවක් තුළ හැම වෙලාවම සීමා කරන්න උත්සාහ කරන්නේ. අපි ඊළඟ සතියේ කතා කරමු මේ සඳහා යොදා ගන්නා පෝරමයන්, ඒවා පුරවන විදිය, ඒවා වරදින තැන් සහ ඒ වැරදීම් රහිතව පුරවා ගත යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කරමු. බොහෝ දුරට ඊළඟ දවසේ ඊළඟ ඉරිදා වේවි, නැත්නම් ඊළඟ දවසේ සෞන්දා ඊළඟ සතියේ සෞන්දා වේවි. හෝ ඉඩක් ලැබුණොත් ඒ අතරමැද වීඩියෝවක් නිකුත් කරන්න. නමුත් කාලයත් එක්ක කරන තරගයත් එක්ක බොහෝ දුරට ලබන සෞන්දා වීමේ ඉඩ වැඩි. ඔබේ අදහස් යෝජනා හරිම වටිනවා. මේ කාල සීමාව පිළිබඳව, මේ පැහැදිලි කිරීම පිළිබඳව ගැටලු තිබෙන යොමු කරන්න, විශේෂම අපේ ගෲප් එකට යොමු කරන්න පුළුවන් ගැටලු තිබේනම්. එහෙමනම් අපි ඊළඟ සතියේ හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. නැවත හමු වෙමු. ආයුබෝවන්.